බිසිස් අඩ්වයිස් යුටබ් චනල්ලක වෙනුවෙන් ඔබ සැම ඉතාම සාදරෙන් අදවසත් පිළිගන්නවා. ඉතින් ව්‍යාපාරිකයන් හඳුන්වා දීමේ අනාපි මේ ගමනේදී අදදවසද අපි හිතුවා ඔගොල්ලන්ට වියෝසායකෙක් හඳුල්ලා දෙන්න. ඇත්තෙම අපේ YouTube චනල් එක තුළින් අපි ගොඩක් කලාවට කලාශිල්පියොත් හඳුල්ලා දුන්න. ඉතින් අද අපි ඇත්තරම දකිනවා කලාශිල්පයක් කියලා කියන්නේ ව්‍යවසායකෙක් එක්තරා විදිහකට. ඒකට හේතුව තමයි තමන්ගේ හැකියාවන් මත විශ්වාස කරලා තමන් අදාළේ ශේෂ්ත්‍රයට ඇවිල්ලා තියෙනවා. ඒක නිසා අද දවසේදී අපි ඔයගොල්ලෝ ඉදිරියට එක් කරන් එන්න යන්නේ මුළු ශ්‍රී ලංකාවම දන්න කලාකරුවෝ. ඉතින් මං කිව්වා වගේ ඇත්තටම අද දවසේදී අපි ඔයගොල්ලන්ට හඳුන්ලා දෙන්න යන්නේ මුළු ලංකාවම දන්න ඉෂාන් මෙන්ඩිස්ව. ඉෂාන් අයබෝන් කියලා අපි ගන්නවා. ඉතින් ඉෂාන් මේ දවස්වල කොහොමද කලාකට වෙන්නේ? ඇත්තට මේ දවස්වල ටෙලිනාට්‍ය දෙකක රූගත කිරීම කරගෙන යනවා. එකක් මාතලේ පැත්තේ රන්තිලි බව කියලා, අනිත් එක කළුතර පැත්තේ කෙම්මුර කළුවර කියලා. ඒ දෙකේ තමයි වැඩ කටයුතු කරන්නේ. එතකොට මේ නාට්‍ය කටයුතු එහෙම නැත්නම් මේවට රඟපාන්න එහෙම නැත්නම් මේවට කාලය කොහොමද වෙන් කරගන්නේ? ඇත්තටම කාලය කියන එක තමයි වැදගත්ම දේ. මම ඇවිල්ලා කලාකරුවෙක් වුණාට මම ඇවිල්ලා රජයේ රැකියාවක් කරන පුද්ගලෙ. එතකොට කාලය ඉතාමත් සූක්ෂම විදියට සීමිතයි. සූක්ෂම විදියට අපි මේක මැනේජ් කරගන්න ඕන. අත අමාරු වැඩේ කරන්න. ඉතින් මම මැනේජ් කරනවා ඉතාමත් සූක්ෂම විදියට කාලය. එතකොට ඉෂාන් මේ කොයි කාලෙද මේ කලාවට එන්නේ? විශ්වවිද්‍යාලෙද නැත්නම් පාසල් කාලෙදිමද කොහොමද? ඇත්තටම මම කලාව කියන එක පාසල් කාලේ ඉඳන් තිබුණා. ඒ කියන්නේ එතකොට මම පාසල් අවදීදී චිත්‍ර කලාව පැත්ත තමයි යොමු වෙලා හිටියේ. උසස් පෙළට මම කරන්නෙත් සබ්ජෙක්ට් එකක් විදිහට චිත්‍ර. හැබැයි මම ටෙලි නාට්‍ය රංගනය පැත්තට යොමු වෙන්නේ විශ්වවිද්‍යාලයේ ආගමනයත් එක්ක. ඔය එතකොට විශ්වවිද්‍යාලයේ අපිට හොඳටම මතක කතාවක් තමයි මේ ගුරාසා ගෝලය, එහෙම නැත්නම් වීදි නාට්‍ය කණ්ඩායම. කොහොමද ඒකේ මතකය අවදි කරු? ඇත්තටම මේ මම කලාවට ඉස්සෙල්ලම මේ රංගපාන්න කියන දන්නට එන්නේ මේ කැලණියත් වීදි නාට්‍ය කණ්ඩායම අරහා. එතකොට මම රඟපාන තිබුණේ නැහැ, මම රඟපාන දන්නේත් නැහැ. ඒ සම්බන්ධ කිසිම අත්දැකීමක් මම ළඟ නැහැ. මට හැකියාවකුත් තිබුණද ඕ කියලා මම දන්නේ නැහැ. හැබැයි මට පුංචි කාලේ ඉඳන් පොඩි ආසාවක් තිබුණේ ජනප්‍රිය වුණ. ජනප්‍රිය වුණ කියන එකේ උමනාවක් එක්ක එක්ක චිත්‍ර කළා හරි, එක්ක ඇතුලික් කළා හරි, මොනවා හරි කළා ජනප්‍රිය වීමේ අමාරුවක් තිබ්බා. හරි. මේකත් එක්ක විශ්වවිද්‍යාලයට එන එක තමයි මගේ මේ ආවත් පස්සේ තමයි මගේ ටර්නින් පොයින්ට් එක වෙන්නේ මේ ආර්ට් කියන එක, කැමරා ඇක්ට් කියන එක. ඔව්. ඉතින් ඒකෙදි මට මුලින්ම පාත් එක හැදෙන්නේ මෙන්න මේ වීදි නාට්‍ය කණ්ඩායම. කැලණියත් වීදි නාට්‍ය කණ්ඩායම. අතර මේ වීදි නාට්‍ය කණ්ඩායමේ ඔබ ඇත්තටම රඟපාන්නේ ගෝලයාගේ චරිතය. ගෝලයාගේ චරිතය. ඉතින් මේ ගෝලයා හැම වෙලාවෙම ගුරුන්නාසය කියන විදිහට වැඩ ටික කරගෙන ඒ ටික තමයි ඔබතුමා කරේ. එහෙම නේද? ඒ කියන්නේ ගුරුන්නාසර ඇත්තටම ඒ චරිතය හැටියට ගුරුන්නාසර වැඩක් කරන්න දුන්නේම නැහැ. මොකක් කර කඩා කපල කාර්යයක්. ඉතින් ඉෂාන් ඇත්තටම ඔයාගේ ඩිග්‍රිය තියෙන්නේ මාස් කොම්, එහෙම නැත්නම් ජනසන්නිවේදනයේනේ. ඔව්. නමුත් මේ රංගන ශිල්පය කියන්නේ මම හිතන්නේ තවත් වෙනස්ම පැත්තක්. ඔව්. තොර විශ්වවිද්‍යාලයේදී කොහොමද මේ දෙක බැලන්ස් කරගත්තේ? එකක් වීදි නාට්‍ය කණ්ඩායමේ ඉන්නවා, අනිත් පැත්තේ ඩිග්‍රිය වෙන පැත්තක. කොහොමද බැලන්ස් කරගන්නේ? ඇත්තටම බැලන්ස් කරා කියන්නේ මෙහෙමයි. බැලන්ස් කරේ නැහැ ඇත්තටම. කියන්නේ ලෙක්චර්ස් පැත්ත අන්බැලන්ස් කරලා වීදි නාට්‍ය පැත්ත තමයි බැලන්ස් කරේ. ආහ්. එක්සෑම් එකේදී බැලන්ස් කරා දෙක. කොහොමද බැලන්ස් කරන්නේ? ඒ කියන්නේ වැඩිපුර අපි වීදි නාට්‍ය වේදිකා නාට්‍යත් එක්ක තමයි විශ්වවිද්‍යාල ජීවිතේ ගෙවුනේ. ඔව්. එතකොට අපි වීද වෙනත් විශ්වවිද්‍යාල වලට අපි ගියා. ඒ නාට්‍ය කණ්ඩායම එක්ක සම්බන්ධ වුණා, ඒගොල්ලෝ කලාවල වල එක්ක සම්බන්ධ වුණා. ඔව්. ඉතින් ඒක නිසා ඇත්තනම විශ්වවිද්‍යාල කාලය තුල ලෙක්චර්ස් එක සම්බන්ධ වෙන්න තිබිච්ච මේ කාලය අපිට සීමිතයි. සීමිතයි. හැබැයි අපි දන්නවා දැන් ස්ටඩි ලිව් එකක් දෙනවා අපිට, එනෝ එක්සෑම් එක. එතකොට අපි අදාළ නෝට්ස් ටික එකතු කරගන්නවා. අදගෙන අවශ්‍ය විදිහට දැන් මෙහෙම කලාකරුවෙකුට තියෙනවා. ඔව්. අනිත් පුද්ගලයෙකුට වැඩිය මතක ශක්තිය වැඩි. මොකද දෙපස් මතක තියාගන්න අපි මේක වෙහෙසන ඕනේ. ඒතර මේක ඔටෝමැටිකලි හැදලා තියෙනවා. සංගාර මෙහෙම මතකය අල්ල ගන්න පුළුවන් මොලයක් හැදලා තියෙනවා මේ ආර්ටිස්ලට. ඒක ඉෂාන් හොඳ දෙයක් ඇත්තටම. දැන් ඇත්තටම කොහොමද මේ දවස් මෙච්චර මතක තියාගන්නේ? ඔව්. ඒක ඇවිල්ලා ට්‍රේනින් එකින්ම තමයි වෙන්නේ. ඒ කියන්නේ ට්‍රේනින් අපි මතක තියාගන්න අපි උත්සාහ කරන ඕන දෙයක්. ඔව්. ඒ උත්සාහ කිරීම තුළ ඒකේ කැපැසිටි එක වැඩි වෙනවා. එන්නේ ඒක හඳා ගැනීමේ කැපැසිටි එක, මතක තියාගැනීමේ කැපැසිටි එක වැඩි වෙනවා. දැන් අපිට මුල් කාලේ අපිට දෙබසක් දෙකක් දුන්නම මතක හිටින්න හරි අමාරු, කටපාඩම් කරනවා. දැන් එහෙම දැන් පිටු තුනක් දුන්නම ටකටකල ඒ සරයි පියවන්නේ. ටක් ගාලා පිටු නැතුව කියන්න පුළුවන් මේ පිටු තුනම එක දිගට.
ඒක තම දක්ෂතාවය. ඒ හැකියාව නිසා තියෙන කොමර එක්ස්ට්‍රීම් ගොඩ ගියා අර මතක ශක්තිය නිසා. ඇත්තටම ගොඩක් අය දන්නේ නැති දෙයක් තමයි ඉෂාන් මෙන්ඩිස් කියලා කියන්නේ කොස්ටියුම් එහෙම නැත්නම් ඇඳුම් නිර්මාණ ශිල්පියෙක්. ඇත්තටම ෆිල්ම්ස් ගණනාවක ඔහු කොස්ටියුම් වලින් ඔහු දායක වෙලා තියෙනවා. එහෙම නැත්නම් ඩිසයිනින් වලින් දායක වෙලා තියෙනවා. ඉෂාන් ඒ ගැන පොඩ්ඩක් මතක් කරමු. ඇත්තටම මේ දැන් මට ඔය ඩිසයිනින් කියන පැත්ත පොඩි කයින් නම් තිබිච්ච දෙයක්. ඒ කියන්නේ මම චිත්‍රකලාවට උරු වෙච්ච මනුස්සයෙක් පොඩි කාලේ ඉතින් මට කලර් මැචින් කියන එක තිබ්බ පොඩි කාලේ ඉඳන්. හරි. නමුත් කොස්ටියුම් පැත්තට යොමු වෙන්න එහෙම ආසාවක් මොහොත් තිබුණ නැහැ. එතකොට මට ඇත්තටම මම අබා ෆිල්ම් එකේ මම කොස්ටියුම් ඩිසයිනර් විදිහට වැඩ කරේ. ඔව්. එතකොට ඒ ඇඳුම් නිර්මාණ මම තමයි කරේ නිල් හාන්සෙනිව රත්නත් එක්ක. එතකොට මට ඒකට ආරාධනාවක් ලැබුණා මම එතකොට වැඩ කරා මෞබිම් පත්තරේ ඒ කාලේ. ආහහා. මෞබිම් පත්තරේ මම ලියනවා. තද ඒ කාලේ හිටියා මනෝහරි කියලා ඒ මෞබිමේ වැඩ කරපු අක්කගෙන එයා මට කිව්වා මෙන්න මල්ලි අපේ අබා ෆිල්ම් එක කියලා මෙහෙම පොඩි වෙනස් වැඩක් කරනවා ඒක අපි කොස්ටියුම් ඩිසයිනින් පැත්තක් තියෙනවා ඔයා කැමතිද කරන්න කියලා. ඉතින් මම එකපයින්ම කැමති වුණා. මොකද මම ඒ වෙනකොට විශ්වවිද්‍යාලයෙන් අවුට් වෙලා තිබුණේ. ඔව් මට තිබුණ නැහැ ඇත්තටම මේ ඉන්ඩස්ට්‍රි එක ඇතුළට යන්න ක්‍රමයක්. ඒ කියන්නේ ඉන්ඩස්ට්‍රි එකේ අපි කට්ටිය වඳුර ගන්න සහ අපි රඟපාන්න ගියාම මගේ ජොබ් එක කළා මං ආවනේ. නමුත් ඉන්ඩස්ට්‍රි එක ඇතුළේ නැහැ අපි. ජොබ් එක විතරයි. දැන් මේකට ගියන් පස්සේ අනිත් ජොබ් ටික තියෙනවා. ඩිරෙක්ටින් ජොබ් එක, ඇසිස්ටන්ට් ඩිරෙක්ටින් ජොබ් එක, ආර්ට් ඩිරෙක්ටින් ජොබ් එක, ජොබ් ගොඩක් තියෙනවා. ජොබ් ගොඩක් එක්කම කම්බයින් වෙලා මේකේ සියලු දේවල් හාරවුස්සලා ගන්න පුළුවන් තැනක් තමයි ඕකට ගියාම. ඉතින් මම කල්පනා කරා රයිට් මගේ ආර්ට් එකක් තියෙන එකේ මම මේකට සම්බන්ධ වෙන්න ඕන කියලා. මගේ සම්බන්ධ වුණා. ඇත්තටම හිවි වැඩක්. ලංකාවේ වෙනකොට ඒක තමයි මම අහන්න ගියේ. දැන් අබා ෆිල්ම් එක කියලා කියව ජැක්සන් ඇන්තනි මහත්මයාගේ දැවැන්ත නිර්මාණයක්. එතකොට ඒක කරන්න යනකොට දැන් ඔයා පළවෙනි වැඩේ මේක. මගේ පළවෙනි වැඩේ. ඔව්. කොහොමද උකොට මේක බාරගත්තේ? ඇත්තටම මට ඒක බාර ගන්න තිබිච්ච ලොකුම අභියෝගයක් උන්නේ නැහැ. හේතුව මම කැම්පස් එකේ අවුට් වෙච්ච එකේ අපි තිබ්බනේ පොඩි මොරල් එකක්. කැම්පස් එකේ පොඩ ගැට ඕනෑ කරන්න පුළුවන් ඕන කට්ටක් කරන්න පුළුවන්. එහෙම පොඩි මොරල් එකක් තිබ්බා. ආට් එක කොහොමත් ඇඟේ තියෙනවනේ. මේ මොරල් එකත් එක්ක මට අනිවාර්යයෙන් මේක කරන්න පුළුවන් කියලා සමාජ අතර මම තනියෙන් කරනවා. මෙම ආර්ටිස්ලා ගොඩක් ඩ්‍රෙස් කරන්න ඕන. ඉතින් ඒගොල්ලන්ට එවෙලේ ක්‍රියේට් කරගෙන ඇඳුම් ඩ්‍රෙස් කරන්න ඕන එවෙලේ. ඉතින් ඒ දේවල් මම හැමලට මම තනියෙන් කරපු අවස්ථාවන් තිබු ගොඩාරිය. ඉතින් මම හිතන්නේ ඒකට පන්නරේ ලැබුණේ කැම්පස් එකේ කපු කට්ට. ඊළඟට ඇත්තටම ඉෂාන් මෙන්ඩිස් කියලා කියන්නේ අද ජනප්‍රිය ටෙලිනාට්‍ය ශිල්පියෙක්නේ. කොහොමද මේ ටෙලිනාට්‍ය වලට එන්නේ? ටෙලිනාට්‍ය වලට ඇත්තටම මම පළවෙනිදිටම ටෙලිනාට්‍යයක දැන් එනවා වගේ එක සැරේට ලොකු කැචරද හම්බුන්නේ අපේ කාලේ. ඔව්. අපේ කාලේ මේ අපේ කාලේ තමයි. චුට්ට කලින්. ඔව්. ඉතින් අපිට හම්බුනේ පොඩි චරිත. අපි කැම්පස් එකේ ඉන්න කාලේ මට මතකයි කැම්පස් එකෙන් ඉල්ලනෝ ඔය පොඩි එක්ස්ට්‍රා කැරක්ටර්ස් කියන්නේ. ඔව්. ඒවට පොඩි චරිත වලට අපිට කතා කරා මට මතකයි. ඒ මගේ ආරම්භය තන. ඔව්. ඒ කියන්නේ පොඩි තන. පළවෙනි චරිතය. පළවෙනි චරිත කියන එක පොලිස් කාර්යයේ චරිතයක් මම කරේ. පොලිස් නිලධාරියෙක්ගේ. වසුද ටෙලිනාට්‍යයේ පොඩි චරිත ඒක කැරක්ටර්ස් නෙවෙයි හැබැයි කැරක්ටර්ස් ඒක නාට්‍යයකට වැදගත් ඒ කැරක්ටර් එක. ඔව්. ඉතින් එහෙම පොඩි ඒව ඇවිල්ලා සාමාන්‍ය මාව ප්‍රේක්ෂකයන්ට මතකෙහින්න චරිතයක් කරේ මම 2006 හෝ 7. අතන මම කැම්පස් එකේ ෆයිනල් ඉයර් ඉන්න කාලේ 7 වගේ මතක. අමායා කියලා ටෙලිනාට්‍යයක්. ඒක තමයි මම පළවෙනි ටෙලිනාට්‍ය මගේ ඒකෙන්ම තමයි ඒ ටෙලිනාට්‍යම තමයි අපි උදයන්ති කුලතුංගගේ පළවෙනි ටෙලිනාට්‍ය. අපි දෙන්නම එකට ආවේ ටෙලිනාට්‍යයෙන්. 2007 විතර මං දැක්. ඔව් ඒතකොට 2007 ඉඳලා දැන් 2019. ඔව්. මේ කාලය ඇතුළත ඔව් නාට්‍ය කීයක් විතර රඟපාලා තියෙනවද? මං හිතන්නේ 50ක් විතර ඇති. චිත්‍රපට නම් ඇත්තටම 5ක් වගේ ලොකු ප්‍රමාණයක් නෙවෙයි. චිත්‍රපට වලට දායක වෙන්න ලැබිච්ච ඉඩකඩ අඩුයි. ඒකට මොකද හේතුව? ජොබ් එකක් කරන නිසා. මම රැකියාවක් කරන නිසා ඇත්තටම චිත්‍රපටියක් සහ වේදිකා නාට්‍යයක් එහෙමයි. මේවට පොඩි කැපකිරීමක් කරන්න වෙනවා, කොළඹින් පිට යන්න වෙනවා. ඔව්. ඒ නිසා ඒ තියෙන කාලෙත් එක්ක මට මැනේජ් කරගන්න ඇත්තටම අමාරුයි. ඔව්. ඒතකොට ඉෂාන් දැන් ඔයා ඇත්තටම ඉස්සෙල්ලා කිව්වා වගේ ඉෂාන් කියලා කියන්නේ මාතරින් තමයි ගම මාතර ඉඳලා කොළඹ ඇවිල්ලා මේ වගේ මෙතෙන්ද යනවා කියලා ඔළුවේ ඒ කාලේ තිබුණාද ප්ලෑන් එක? ඇත්තටම මම ඉස්කෝලේ යන කාලේ මට එහෙම ප්ලෑන් නැහැ තිබුණේ. මම ගියා මගේ ජනප්‍රිය වුණ තිබ්බ එකයි. හැබැයි ජනප්‍රිය වුණේ අවසානයේ කොතනද කියලා එකක් තිබුණේ නැහැ. මොකද මට ජනප්‍රිය වෙන්න මේ නළුවෙක් වෙන්න කියන මට කිසිම දෙයක් තිබුණේ නැහැ. කියන්නේ මට හීනයක්. එහෙම එකක් හිතනවා හිතන්න බෑ මට. විශ්වවිද්‍යාල කන කාලේ මම කොහොමද නළුවෙක් වෙන්නේ කියලා ඉස්කෝලේ යන කාලේ මම කොහොමද නළුවෙක් වෙන්නේ කියලා මට ලොවෙත් හිතන්නවත් බෑ ඒක ඇත්තට. ඉතින් පළවෙනිම කාරණා මගේ ටර්නින් පොයින්ට් එකම වුණේ කැම්පස් එක. මේක තමයි ටෙලිනාට්‍ය කලාවට මේ ජනප්‍රිය කලාවට
හේතු වෙන්න හම්බෙච්ච පළවෙනිම තැන. ඉතින් එහෙම තමයි ආරම්භය ගත්තේ. ඊළඟ ප්‍රශ්නේ තමයි ඉෂාන් ඇත්තටම දැන් මුළු ලංකාවම දන්න පුද්ගලයෙක් වුණාම මොනවාද මේකේ තියෙන වාසි? සහ වාසි මොනවාද? වාසි මෙහෙමයි ඉතින්. ලංකාව දන්නවා කියන්නේ අපිට ඕන තැනකට ගියාම පිළිගැනීමක් තියෙනවා. ඔව්. ගෙදර අය වගේ තමයි ලංකාවේ කොතන ගියත් ඕන රැයක ඕන තැනක කිසිම ජාති ભેදයකින් තොරව ඕනම තැනක් නියෝජනය කරන්න පුළුවන්. ගෙදර යනකොට අපි අම්මා අපිව පිළිගන්නේ. ඒ වගේම අන්නේ හැංගීමෙන් යුතුව කොහේ බැස්ස මිනිස්සු අපිව පිළිගන්නවා. වැඩක් කරගන්න ගියත් ඕනම දෙයකදී අපිට මුල් තැන හම්බ වෙනවා. සහ මිනිස්සු අපිට ගෞරව කරනවා. එහෙම පිළිගැනීමක් තියෙනවා ඉතින්. අපි ආසයි කියන්නේ අපි මිනිස්සුන්ගේ ආදරයට අපි ආසයි. ඉතින් ඒ නිසා තමයි අපි මෙතන රැඳිලා ඉන්නේ. අවාසිය තියෙන්නේ ඉතින් අර ඇත්තනම ආටිස් කෙනෙක් වුණාන් පස්සේ පෞද්ගලිකත්වය අපිට අතාරින්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ ගෙදර දොරෙන් එළියට ඇරිය ගමන් මට සිද්ධ වෙනවා මගේ පෞද්ගලිකත්වයෙන් තොරව එළියට බහින්න. මොකද හේතුව නිතරම පිටමනුස්සය කියන්නේ ප්‍රේක්ෂකයෝ ගෙදර දොරෙන් එළියට බැසගම් ප්‍රේක්ෂකයෙක් ඉන්නේ. ඔව් ඔව්. පාරින්න ඕනම කෙනෙක් මගේ ප්‍රේක්ෂකයෙක් වෙනවා. එතකොට මට සිද්ධ වෙනවා මගේ ගරුත්වය රැකගන්නත් තව කෙනෙකුට ආදර්ශමත් වෙන්න ජීවත් වෙන්න. ඒකයි. දැන් මම සාමාන්‍ය විදියට දැන් බස් එකේ පාර යනකොට කවුරු හරි කෙනෙක් චොස් ගාලා මේ බස්සේ වතුර පාර යනවා වෙන කෙනෙක් නම් ගුමරපදයක් කියනෝනේ. මට කියන්න බෑ ඇත්තටම. ඉතින් මට ඊටාම ඉවසීමෙන් බලලා රියැක්ෂන් එකක් දීලා පාඩු ඉන්නේ වෙලාවට ආනන්ද තියෙනවා. විවිධ ප්‍රශ්න වලදී මම ඊටාම සහ දැන් බිරිඳ වේවා, ගර්ල් ෆ්‍රෙන්ඩ් වේවා, පෞද්ගලික ගමනක් ගියා කියනකොට දැන් මේ වගේ දැනක පාක් ඇවිල්ලා ඇත්තටම මට පෞද්ගලික විදියට කතා කරන්න අමාරුයි. ඒ කියන්නේ මගේ ප්‍රේක්ෂකයෝ ඉන්න වටේ මට ඒගොල්ලොත් එක්ක කතා කරන්න ඕන hina වෙන්න ඕන නැත්නම් ඒගොල්ලෝ මම ඒගොල්ලෝ ගණන් ගන්න නැති වෙනවා. එහෙම ගැටලු තියෙනවා. ඔව්. ඒකෝර මේ නාට්‍ය වලින් මේ වැඩිපුරම මිනිස්සු නාට්‍ය චරිත වලින් මොකක් කියලාද කතා කරන්නේ? මට මෙහෙමයි. ඒ කියන්නේ ඒක ඇවිල්ලා ඩිපෙන්ඩ් වෙනවා මේ කාලෙත් එක්ක. එක එක කාලෙට ජනප්‍රිය වෙන චරිතත් එක්ක ඒ චරිත තමයි කතා කරන්නේ. ගොඩක් වෙලාවට දැන් මට ඉෂාන් කියලා කියන්නේ සීමිත ප්‍රමාණයක්. බහුතරයක් කතා කරන්නේ ඒ කාලෙට ජනප්‍රියච නාට්‍ය නමින් තමයි මට ගොඩක් කතා කරන්නේ. ඒ අතරින් දැන් සුභාෂ් කියලා කැරක්ටරයක් තිබ්බා. ඒක ගොඩක් ජනප්‍රිය වුණා. සිරස ගියපු. ඊළඟට උවසර කියලා එකක් ගියා. කැරක්ටර එක ස්නේහ කියලා එක. ඒක ඉතාමත් ජනප්‍රිය වුණා. ඉතින් ඒ නම් වලින් අදටත් කතා කරන්න ආයෙ ඉන්නවා. ඊළඟට ඉෂාන් මම අවසාන වශයෙන් ඇත්තටම මට දැනගන්න ඕනේ දැන් විශ්වවිද්‍යාලයේ ඉන්න ශිෂ්‍යෝ ඉන්න ගොඩක් වෙලාවට මේ කලාවට එන්න කැමති. නමුත් ඒගොල්ලෝ සමහරලාට බයයි මෙතෙන් එන්න පුළුවන්ද කියලා හිතන් ඉන්නවා. මොකද්ද ඒගොල්ලන්ට කියන්න තියෙන දේ? ඇත්තටම මෙහෙම මේ කලාවට ඇත්තටම එනවා නම් මම කියන්නේ හැදෑරීමක් කළා. ඒක විදි නාට්‍ය හොවා ඒවා වේදිකා නාට්‍ය හොවා නැත්නම් වර්ක්ෂොප් එකේ හොවා මේ සබ්ජෙක්ට් එක පිළිබඳ මේකෙන් ලොකු වපසරියක් තියෙන විෂයක් මේක. ඇත්තටම ඒ කියන්නේ මේකේ ඇතුලේ සාමාන්‍ය මිනිස්යාගේ සිට හයි ක්ලාස් එකේ ඉන්න පුද්ගලයා දක්වාම මේ නාට්‍ය නරඹනවා. එතකොට ඔහුට දෙන්න නිර්මාණය ගුණාත්මක භාවයෙන් යුක්ත වෙන්න ඕන. ඔහුව කන්ට්‍රෝල් කරන්න පුළුවන් වෙන්න ඕන මේ නළුවට. ඉතින් ඒ හැකියාව තියෙන්න නම් අනිවාර්යයෙන්ම ඔහු තුල තියෙන්න ඕන යම් දෙයක්. ඉතින් ඒ දේ වෙනුවෙන් අපි නිකම් මේ දේ එන්නේ නැහැ අපිට. ඇත්තටම අපි මොනවා හරි දෙයක් ඒක ඇතුළේ ඉගෙන ගන්න ඕනේ. ඒක ඩිසිප්ලින් එකක් තියෙනවා. ඒක විවිධ මේ වපසරියන් තියෙනවා ඒ ඇක්ට් එක ඇතුළේ. ඉතින් ඒ දේවල් ඉගෙන ගන්න ඕන. ඒ සම්බන්ධව දැනුවත් වෙලා ඉගෙනීමකින් ආවොත් මේකේ දියු ගමනක් තියෙනවා, රඳා පැවැත්මක් තියෙනවා, කලාවට හොඳ තැනක් තියෙනවා. ඉෂාන් මොනවාද අනාගත ඉලක්ක? අනාගත ඉලක්ක මම කවර් කරලා තියෙන්නේ ඇත්තටම. හා හා හා. ඒ කියන්නේ මේ වෙනකොට මගේ ජීවිතයේ ටාගට් සියල්ල කවර්. මට ඇත්තටම ඉස්සරහට ටාගට් එකක් නැහැ. පාඩුවේ ජීවත් වෙන විතරයි තියෙන්නේ. මම මට අවශ්‍ය කරන දේවල් සාමාන්‍ය මිනිස්සුෙකුට භෞතික දේවල් වශයෙන් අවශ්‍ය කරන දේවල් තියෙනවා හීන. ඔව් ඔව්. අවශ්‍ය කරන දේවල්. ඔව්. ඒ සියලු දේ මම මේ වෙනකොට සපුරගෙන තියෙන්නේ සියල්ලම. ඉතින් මට ඇත්තටම ආයි ටාගට්ස් කියන දේවල් නැහැ. මට පාඩුවේ දැන් ඉතින් සතුටින් ජීවත් වෙන එක තමයි තියෙන්නේ. හැබැයි කියන්න ඕන පළවෙනි කාරණා තමයි මේ වගේ කියන්නේ මම රුපියලක් නැතුව කොළඹෙන්නේ. මම රුපියලක් නැතුව කොළඹෙන්නේ විශ්වවිද්‍යාලයට කොළඹෙන්නේ. ඒ ආපු ගමන අද මේ ඉන්න කොළඹ. අවුරුදු දැන් කීපයක් තිස්සේ ඉන්නවා. මම මගේ දෙමෝපියන්ගෙන්වත් හොරෙන් කඩා වඩාගෙනවත් නැතුව මගේ සෝසාහේ මම මගේ කාලය මැනේජ් පළවෙනිම කාරණා මැනේජ් කරන එක සහ මාකට් කරන එක තමයි. හා හා. ඒ දෙක ඇතුලේ මම ජීවිතේ ජයගෙන දිනන මේ වගේ ටිකොඩි කෙටි කාලයක් ඇතුළත කෙටි කාලයක ජීවිතය ජයගෙන ඉන්න මම හොඳ දෙයක් කිව්වා. කොහොමද තමන්ව මාකට් කරගන්නේ? තමන්ම මාකට් කරන පළවෙනි වෙටම
තමන්ගේ කොලිටිය කියන එක අපි ඩිසිප්ලීන් කොලිටිය කියන එක අපි ගොඩනගාගෙන තියෙනවා. ඔව්. ඒකත් එක්ක අපි විසින් අපිට වටිනාකමක් දෙන්න ඕනේ. මගේ වටිනාකම කොච්චරද? ඒ වටිනාකම මම මට දීලා ඒ වටිනාකම අපේ බාහිර ඉන්න පුද්ගලයන්ට ඒක පෙන්න ඕනේ. ලයිට් එක දැන් පත් වුණාට වැඩක් නැහැ. ලයිට් එක නිමිල බල්බ් එකක් තියෙනවා. බල්බ් එක පත්තු වෙන්න ඕන පිටයට පේන්න. ඒකයි. ඉතින් මම විසින් මාව දැල්වා ගන්නවා. ඒ දැල්වුවත් නැහැ පිටයට පේන්නේ. ඉතින් ඒ දැල්වාගෙන මම තියා ගන්න ඕන. එතකොට මට වටිනාකමක් එන ජීවිතේ. ඒක ඊට පස්සේ අපි මාකට් කරන්න ඕන. ඒ කියන්නේ මාකට් කරන්න ඕන. අපි මාකට් කරනවා කියන්නේ ඒ බාණ්ඩේ හොඳ තැනකට යවන්න ඕන. ඇලුවි වෙන තැනටනේ. නරක දේවල් වලට ගියොත් ඒක විකුණන්න අමාරුයි. කොල්ඩිය බාල වෙනවා. අපි අන්නේ දේ හරියට පාවිච්චි කරා නම් අපිට අවශ්‍ය කාලෙදී අවශ්‍ය වෙලාවට වැඩ කිරීම ඉතාමත් වැදගත්. මේ කාල දෙක තුන අපිට පුළුවන් නම් ජීවිතේ මැනේජ් කරන්න ඇත්තටම දිනන්න පුළුවන්. ඊළඟට ඉස්සන අවසාන වශයෙන් මේ වීඩියෝ එක බලන කට්ටියට සහ ඇත්තටම ඔයාගේ ප්‍රේක්ෂකයින්ට මොනවද කියන්න තියෙන්නේ? මට ඇත්තටම කලාකරුවෙක් විදියට කියනවට වැඩිය දෙයක් මම ආසයි කියන්න මේ මේ ලෝකේ මම ජීවිතේ ඇත්තටම මම ආසයි කියන්නේ මේ වෙලාවට වැඩ කරන එක මම ඉතාමත් ආසයි. අපේ කලාව තුළ හරියටම තියෙන දේ තමයි වෙලාවට වැඩ කරන එක. පොඩි වෙලාවට උන් නැත්තම් මේ අපි මේ ලයිට් එකත් එක තමයි මේ සෙල්ලම් ටික ඔක්කොම දාන්න මේ කැමරාව විතරයි. මේ ලයිට් එක ගිය ගමන් අපිට වැඩක් කරන්න වෙන්නේ නැති වෙනවා. ඉතින් ඒක නිසා අපි වෙලාවට වැඩ ගන්න පුරුදු වුණා. ඉතින් මම හිතන්නේ අපේ කාලය හොඳටම ඇති. මේ අපිට පැය 24ක් තියෙනවා. ඉතාමත් හොඳටම ඇති. අපි කාර්ය බහුල වෙන්නේ නැත්නේ. දැන් මම මේ ඉන්නේ මම රජයේ ජොබ් එකක් කරනවා. මම සින්දු කියනවා. ටීවී ප්‍රසන්ට් කරනවා. ඩිරෙක්ටින් කරනවා. දැන් මේ නිදහසේ කනව බොනෝ රවුම් ගන්නවා ඔය ට්‍රිප් යනවා සීරු දෙයක් මම කරනවනේ. ඒ මම ඉතාල කාර්ය බහුල පුජ්‍යලේ. ඒ මම ඉතාල නිදහසේ ඉන්නවා. ඉතින් ඒකට ටයිම් මැනේජ්මන්ට් තාමත් වැදගත්. ඉතින් මම කියන්නේ අන්නේ දෙක කරගත්තොතින් හැමෝටම සතුටින් ඉන්න පුළුවන්. එමනම් ඉෂාන් බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. ඒ වගේම වාගේ ඉදිරි කලාකටයුතු හැම දෙයකටම අපි සුභ ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. අයබෝයි. අයබෝයි.